ආයුබෝවන් ඔබ සියලු දෙනාට. ඉතින් වෙනස් ලෝකයේ නාලිකාවේ අපේ ප්‍රේක්ෂකයන්ට අපි පොරොන්දුණු විදිහට අද අපි ඇවිල්ලා ඉන්නවා ඉසිවර අසපෝ වැඩසටහනේ තවත් එක් වැඩසටහනකට. අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ නිරෝගිමත් ශ්‍රී ලංකාවක් නැත්නම් නිරෝගිමත් ප්‍රජාවක් බිහිකරන එක. ඉතින් අපිත් එක්ක සුපුරුදු පරිදි මේ වැඩසටහන මෙහෙයවන්න අද එකතු වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය සුජන්ත පෙරේරා වෛද්‍ය ආචාර්යතුමා. අපි අද වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ සොසන රෝග පිළිබඳව කතා කරන්න. සොසන රෝග කිව්වම ඔබට මුලින්ම මතක් වෙන්නේ නැති කොරෝනා රෝගය. ඉතින් මේ වගේ රෝග විශාල ප්‍රමාණයක් ගැන කතා කරන්න අද වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් වෛද්‍ය ආචාර්යතුමනි, ආයුබෝවන් කියලා පිළිගන්නවා වැඩසටහනට. ආයුබෝවන්. ඉතින් සුජන්ත වෛද්‍යතුමනි, මේ සොසන රෝග පිළිබඳව අපි කතා කළොත් මේ සොසන රෝග ගොඩක් අය කුඩා ළමයා පවා අඳුරගන්නේ මේ කොරෝනා රෝගී. නමුත් සොසන රෝග කියන්නේ එතනට සීමා වෙන දෙයක් නෙමෙයි. සොසන රෝග විශාල වශයෙන් මේ සමාජයේ පවතිනවා. එක් එක් අය එක් එක් විදිහට මේ සොසන රෝග දකින්න, ඒ වගේම සමහර අය මේ දේවල් වලින් වැළකෙන්න ගන්න පියවරක් නැහැ. සමහර අය ගොඩක් පරිස්සම් වෙනවා. හැබැයි මේ සමහරක් බලන් ඉන්න අය මේ සොසන රෝග මතු පිටින් දැක්කම අඳුරන්නේ නැතුව ඇති. අපි පොඩි පැහැදිලි කිරීමක් කරමුද මේ සොසන රෝග ගැන. ඔව්, ඇත්ත වශයෙන්ම ශ්වසන රෝග කියලා කියන්නේ අපේ ආයුර්වේදයේ උගන්වන හැටියට වාත පිත්ත කප වාපිත් සෙම් යන ත්‍රිත්වයේ ඇතිවන ත්‍රිත්වයෙන් ඇතිවන රෝගකාරක තත්ත්වයන්. මේ සමනය වෙලා තියෙන කල් වාත පිත්ත කප සමනය වෙලා තියෙනකන් අපි නිරෝගී හැටියට සලකනවා. එතකොට අපි කියනවා ත්‍රිධාතු කියලා මේ ත්‍රිත්වයට. ත්‍රිදෝෂ කෝප වෙනවා නම්, ඒ කියන්නේ විකෘතිතාවයට පත් වෙනවා නම්, ඒකට අපි කියනවා ත්‍රිදෝෂ කියලා. ශරීරයේ පවත්වාගෙන යන උදව් කරනකොට ත්‍රිධාතු හැටියටත් ශරීරයේ විකෘති කළා, ශරීරයේ ලෙඩ කරන්න ගත්තාම අපි කියනවා ත්‍රිදෝෂ කියලා. මේකෙන් තුන්වෙනි දෝෂයේ කිපීම නිසා තමයි නොයෙක් විට පෙනහළු රෝග, සෙම් රෝග, එහෙම නැත්නම් ශ්වසන පද්ධතියේ රෝගයන් හටගන්නේ. මේක දෙයාකාරයකට සිද්ධ වෙනවා. එකක් වෛරසයේ අප තුළට ඇතුළු වුණාට පස්සේ ඒ හේතුකාරකයක් හැටියට සෙම කිපීම ඇති කරනවා. එතකොට සෙම කිපිලා ඇති වෙන රෝගයක් හැටියට තමයි මේක සලකන්නේ. සමහර විට අනිත් පැත්ත බලනකොට අපේ ශරීරය මොනවා හරි ඇතුලේ සෙම කිපීම නිසා ඇතිවන හේතුවක් හැටියට රෝගකාරකයන් ඇති කරනවා. ඒ හේතු දෙකම බලපානවා. ඉතින් ඒකෙදී බොහෝ විට ශරීරයට බලපාන විදි දෙක වුණාට, නමුත් අපේ ශරීරය ඇතුළේ ශ්වසන රෝගයක් හැදුනට පස්සේ කෙලින්ම එක එල්ලේම බලපාන්නේ අපේ පෙනහළු වලට. පෙනහළු වල තමයි ශ්වසන තත්ත්වය අඩපණ වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවයන් නැති වෙලා, සමහර අයට කැස්ස නොනවතින කැස්ස ඇති කරලා, ඒ වගේ අවස්ථාවන් තමයි මේ ශ්වසන රෝගයේදී ලක්ෂණ හැටියට පෙන්වන්නේ. කාලයක් තිස්සේ ගතවන කැස්ස, එහෙම නැත්නම් හතිය මහන්සිය, ඒ වගේ දෙයක් තමයි ඇති වෙන්නේ. ඒ වයින් අපිට අඳුරගන්න පුළුවන් පෙනහල්ලට යම් බලපෑමක් වෙලා තියෙනවා, එහෙම නැත්නම් වෛරසයක් ඇතුළලා තියෙනවා කියලා. එතකොට වෛද්‍යතුමනි, මේ සොසන රෝග වලින් වැළකෙන්න ගොඩක් අය එක එක විදිහේ දේවල් අනුගමනය කරනවා. නමුත් සමහරක් විට කොයිතරම් ඒ අය ප්‍රවේසම් වුණත් ඒ සොසන රෝග වැළදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කොච්චර මුඛාවරණ දැම්මත් සමහරක් විට අපිට උණ නැත්නම් ඒ වගේ රෝග බෝ වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මම කැමතියි දැනගන්න මේ සොසන රෝග වැළදෙන්න හේතු මොනවද කියන එක. ඇත්තටම ශ්වසන රෝග වැළඳෙන්න හේතුව ගත්තහම හේතු ගණනාවක්ම තියෙනවා. අපි හිතමු අපි පදික වේදිකාවක හැමදාම වෙළඳන් කරන කෙනෙක් නම් නිතරම ඒ අයට දූවිල්ල ආග්‍රහණය කරගන්න සිද්ධ වෙනවා. මෑතකදී කොරෝනා ප්‍රශ්නය නිසා මාක්ස් වගේ දෙයක් දාන්න පටන් ගත්තට කිසිම කෙනෙක් ඒ වගේ මුඛාවරණයක් පාවිච්චි කරේ නැහැ පදිකයන්. ඒගොල්ලන්ට ඇතිවන තත්ත්වයන්, ඒ වගේම ඇඟලුම් කර්මාන්ත සාවලාවල් වල වැඩකන්න කට්ටියට
නියම කරලා තියෙනවා මාක්ස් පලඳන්න කියලා. ඉස්සර ඉඳලම කොරෝන එන්න ඉස්සෙල්ලා. ඒත් සමහර අය පාවිච්චි කරන්නේ. ඒ නිසා පෙළහළු වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම මිරිස් මෝලක මිරිස් කුඩු කොටන අයට මැෂින් වලින් ආවරණයක් මුඛ ආවරණයක් තියෙනවා නම් පෙළහළු වලට ඒ කුඩු ඇතුළු වෙලා රෝගකාරක තත්ත්වයන්ට පත් කරන්නේ නැහැ. ඒ වගේ අපි නිතරම පාරේ ගමන් කරනවා නම් එතකොට අපි රාත්‍රී කාලෙදී නානවා නම් අපි වැස්සට තෙමිලා ඔළුව හරියට පිහදාගන්නේ නැත්නම් නාල හරියට හවස්වරුවේ නාන්න එපා කියලා විශේෂ වශයෙන්ම ස්ත්‍රීන්ට කියන්නේ. ඒ තෙත රැඳිලා තෙත ටික ඔළුවේ රැඳිලා හරියට පිහදම්මේ නැති වුනහම ඒක රෝගකාරක තත්වයන්ට පත් වෙනවා. හිසෙන් හිසේ සෙම කිපිලා පසුව පෙනහළු වලට දක්වා ඒ රෝගකාරක තත්වයන් පැතිරීම සිද්ධ වෙලා හුස්ම ගැනීමේ අපහසුතා සෙම වැඩිම ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේමයි කුඩා නිවෙස්වල බොහෝ අය නිදනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් කුඩා නිවසක ගත කරනවා. එතකොට ඒගොල්ලෝ ජනෙල් නිතර වහලා තියෙනවා. එතකොටත් මේ අයට ඔක්සිජන් අඩුකම නිසා ඇති වෙන පොඩි දෙයකදී වුණත් අපත්‍ය ආහාරයක් පාවිච්චි කරාම විශේෂයෙන් අපත්‍ය ආහාර කියන්නේ සෙමට ඔරොත්තු නොදෙන සෙම වැඩි කරන තැඹිලි කුරුම්බා වගේ දේවල් ඇත්ත වශයෙන්ම සෙම වැඩි කරන කෙසෙල් ගෙඩි වර්ග ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ඒ රෝගකාරක තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ තමයි මේ සෙම් රෝගේම නැත්තම් ශ්වසන රෝග නිතරම ඇති කරන්න ගන්න. ඉතින් වෛද්‍යතුමනි, ඔබතුමා දැන් සඳහන් කළා මේ ශ්වසන රෝගවලින් පේරීමට ලොකුම සාධකයක් වෙනවා මේ මුඛ ආවරණ නැත්නම් මාස්ක්. එතකොට අපි මේ කොරෝනා වලදීත් මුල් කාලේදී මේ මාස්ක් අත්‍යවශ්‍ය දෙයක් වුණා. නමුත් අද වන විට ලංකාවේ රජය පවා මේ මාස්ක් දාන එක අනිවාර්ය කරන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්ය දෙයක් නෙවෙයි, නැත්නම් මාස්ක් දාන්න ඕනේ නැහැ, මේ මුඛ ආවරණ පළඳන්න ඕනේ නැහැ කියලා අපිට කියලා තියෙනවා. එතකොට මේකත් එක්ක මට සැකයක් ඇති වෙනවා මේ මාස්ක් නැත්තම් මේ මුඛ ආවරණ කියන දේ අවත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි මේ ශ්වසන රෝගලින් බේරෙන්න කිරිල්ල. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනද? ඇත්තටම මේ දේවල් මාස්ක් එක කියන එක ඕනේද නැත්තම් ඒක නැති වුණත් මේ ශ්වසන රෝගලින් බේරෙන්න පුළුවන්ද? ඇත්තටම රුචිර, බොහෝ වෙලාවට අපිට මාස්ක් එකෙන් ආරක්ෂාව ලැබෙනවා. ආරක්ෂාව කිව්වට ඒක අධි ආරක්ෂාවක්. ශ්වසනය සම්බන්ධ රෝගවලදී මූලිකවම බලපාන දෙයක් තමයි අපේ ශරීරයට ඒ විසබීජයක් හරි වෛරස් එකක් හරි ඇතුල්වීම සිද්ධ වෙන්නේ නාසයෙන් සහ නාසකුහර සහ මුඛකුහරයෙන් තමයි අපේ ශරීරයට ඇතුල්වන්නේ. ඉතින් මේ ඇතුල්වන එක 99.9% වගේම ආරක්ෂා වෙනවා මුඛ ආවරණ පාවිච්චි කිරීමෙන්. මුඛ ආවරණ ඇත්තටම පාවිච්චි කළ යුතුව තියෙනවා සෙනග බොහෝ සෙයින් රැඳෙන ස්ථානවලට ගිය විට. ඒ වගේම පුද්ගලික බස් රථවල යනකොට, ඒ වගේ යම් කාර්යයක් කරගන්න අපි යම් ඔෆිස් එකකට යනකොට, කාර්යාලයකට යනකොට මුඛ ආවරණ පැළඳ යනවා නම් ඔබගේ ආරක්ෂාව 100%ක්මයි. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණය පළඳන්න ඕනේ කියලා නීතිගත කළා නෑ තමුන්. නමුත් තමුන්ගේ ආරක්ෂාව තමුන් සලකා ගත යුතුයි. ඒ නිසා අපි වෛද්‍යවරු හැටියට දෙන්න තියෙන එකම උපදෙස තමයි හැකිතාක් දුරට මුඛ ආවරණ පාවිච්චි කරන්න කියන එක. වෛද්‍යතුමනි, මේ ශ්වසන රෝග ගත්තම, ඕනම රෝගයක් ගත්තම ඒ දේවල් වලින් කියන්නේ යම් කිසි විදිහට පොඩි බලපෑමක් සහ මාරාන්තික බලපෑම් දක්වා යන රෝග තියෙනවා. එක එක රෝග විශේෂයන් තියෙනවා. එතකොට මේ ශ්වසන රෝගත් ගත්තම මාරාන්තික වශයෙන් බලපාන්න පුළුවන් රෝග විශේෂයන් තියෙනවද? ඇත්තටම තියෙනවා. මාරාන්තික කියන්නේ අපි මාරාන්තික කරගන්නවා. මාරාන්තික කරගන්නවා. උදාහරණයක් හැටියට අපිට පපුවට සෙම අල්ලනවා. සෙම ගොර ගොර ගාලා සද්දයක් ඇහෙනවා, කැස්ස තිනවා, ඉක්මනින් ගමන් කරගන්න බෑ, ඒ මහන්සිය එනවා, හතිය එනවා, හරිම අමාරුයි. එයාට කෑමක් කන්නත් බෑ, කෑම අප්‍රියතාවය ගොඩක් වෙලාවට ඇති වෙනවා.
ඉතින් මේ අවස්ථාවදී ඒ මනුස්සයා හවස් කාලේ නානෝ. ආහාර අපත්‍ය ආහාර පාවිච්චි කරනවා. පත්‍ය නොවන. ඒ කියන්නේ ශරීරයට සෙම් රෝගයන්ට අහිතකර. තැඹිලි කුරුම්බා වගේ දේවල්, ඒ වගේම එලකිරි, බිත්තර මේ වගේ දේවල් වලින් අපේ සෙම පොඩ්ඩක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම වම්බුටු වගේ දේවල්, බණ්ඩක්ක වගේ දේවල් පාවිච්චි කිරීමෙන් ඒ අය නොදැනුවත්වම මේ දේ කරන්නේ ඒ අයට මේක වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ අපිට සුව කරන්න අපහසුතාවයක් පත් වෙනවා. අපේ රෝගවල තියෙනවා සාධ්‍ය, අසාධ්‍ය, දුස්සාධ්‍ය කියලා. සාධ්‍ය අපිට ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන් රෝග. ඊළඟට අසාධ්‍ය කියලා කියන්නේ බොහොම අමාරුවෙන් සනීප කරගන්න පුළුවන්. බොහොම අමාරුවෙන්. දුස්සාධ්‍ය කියලා කියන්නේ කවදාවත් සනීප කරන්න බෑ. එයා මරණය දක්වා ගමන් කරන රෝග තියෙනවා. ඒකෙදී ගොඩක් වෙලා බලපානවා රෝගියාගේ නොසැලකිලිමත්කම. මොකද ඒකට හේතුව රෝගියා හිතන්නේ මේක නිසා මේ දේ වෙනවා කියලා. එයා හරියට ඒවා පිළිපදින්නේ නැතුව නිතරම තෙත පාගෙන, තෙත අල්ලන, අතපය හොදන කෙනෙක් නම් එයාට මාරාන්තික තත්වයක් ඇති වෙනවා. ඒ වගේමයි අපිට මේ මෑතකදී ආව කොරෝනා රෝගය ශ්වසන රෝගවලින් ඇත්තටම ඉතාම දරුණුම රෝගයක් හැටියට තමයි සලකන්නට තියෙන්නේ. මේකෙදී සෙම කිපෙන්නේ, ඒ වෛරසය ගමන් කරන්නේ කෙලින්ම ආක්‍රමණය කරන්නේ පෙනහලු. පෙනහලු ආක්‍රමණය කරගනිමින් පෙනහලු සිරවීම. අපේ පෙනහලු වල ඔබ දන්නවා ගර්ත කියලා කොටසක් තියෙනවා. පෙනහලුවේ රඳා ගන්න, වාතය රඳාගෙන තියාගන්න පුළුවන්, අවශ්‍ය වූට දෙන්න. ඒ ගර්ත සියල්ලක්ම සෙමෙන් වැසෙනවා බොහෝ ඉක්මනින්. තප්පර කීපයකින් ඒක කටයුත්ත සිද්ධ වෙනවා. ඒ කටයුත්ත සිද්ධ වුණාම හුස්ම ගැනීමේ අපහසුතාවයන් නැති වෙනවා. ඒ වගේම ශරීරයට උණක් දැනෙනවා අධිකව. ඒ කියන්නේ ශරීරයේ කාර්යයන් වෙන විදියට වෙන නොදී විකෘතිතාවයන් පෙන්වන අවස්ථාවලදී උණ රෝග ලක්ෂණයක් හැටියට අපිට පෙනෙන්න තියෙනවා. ඒ උණ සහ මේ ශ්වසන පද්ධතිය ඇතිවන වෙනස නිසා හුස්ම ගැනීමේ අපහසුතා, උණ ගැනීම ඒ වගේ ඇති වෙනවා. රාත්‍රී කාලයේදී සෙම හිර වෙලා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙලා ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ඇත්තටම මාරාන්තික රෝගයක් හැටියට තමයි අපිට සලකන්නේ වෙන්නේ. එතකොට වෛද්‍යතුමනි, මම අහලා තියෙන විදිහට ගොඩක්ම මාරාන්තික රෝගයක් විදිහට හඳුන්වනවා නියුමෝනියාව. මම දන්න විදිහට නියුමෝනියාව කියන්නේ ශ්වසන රෝගයක්. මේ නියුමෝනියාව ඇත්තටම මාරාන්තික. නැත්තම් මේක වැළඳෙන්නේ කොහොමද? මේකට මේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ යම්කිසි පිළියම් මොන හරි තියෙනවද? ඇත්තටම ඔව්. ඇත්තටම නියුමෝනියාව කියන්නේ පෙනහලු සම්බන්ධ ශ්වසන පද්ධතියට අයිති රෝගයක්. මේකෙදී ගොඩක් වෙලාවට හැදෙන්නේ අපි සෙම් ප්‍රතිස්‍යාව වගේ හැදිලා ඒකට ප්‍රතිකාර නොගෙන මේ රෝගයට විරුද්ධ රසයෙන් යුක්ත, ඒ කියන්නේ රෝගකාරක තත්වයන් වැඩි දියුණු වෙන ආහාර පාන පාවිච්චි කිරීමෙන්, ඒ වගේම වත්පිළිවෙත් හරියට පිළිපදින්නේ නැතුව, උදාහරණයක් හැටියට හවස් කාලේ නානවා, හවස තිබහට තැඹිලි කුරුම්බ වගේ දේවල් පාවිච්චි කරනවා, ඒ වගේ අයට අධිකව දුම්පානය කිරීම, ඒ වගේ අයට මේක කාලයක් තිස්සේ මේ පෙනහළුවල ගත වෙලා තියෙනවා සෙම් පදාර්ථයන්. මේක මේ ටික ඔක්කොම ඉන්ෆෙක්ෂන් එකක් බවට, විෂ සහිත සෙම් තට්ටු හැටියට පරිවර්තනය වෙලා ඒක දිගින් දිගටම එයාගේ තිබිලා හුස්ම ගැනීමේ අපහසුතාවයන් පවා ඇවිල්ලා ජීවිතක්ෂයට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒකෙන් අපිට ගැලවෙන්න බොහෝ විට අපේ හැදියාව, අපි කියන්නේ පාවිච්චි කරන රටාවන් අවබෝධයකින් යුක්තව වෛද්‍ය ප්‍රතිකාර, සුදුසු වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාරයක් අරගෙන අදාළ ඖෂධ යෙදුවොත් අපහසුයෙන් හරි සනීප කරගන්නට පුළුවන්. අන්තියටම රෝගකාරක තත්ත්වය අන්තිමටම ගිය කෙනෙක්ට වුණත්. එතකොට වෛද්‍යතුමනි, මේ රෝගවලින් බේරෙන්න අපි එක එක විදිහ ක්‍රම ගෙදරදී අනුගමනය කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි වාෂ්පය, නැත්නම් හුමාලය
නටන වතුරේ හුමාලය අල්ලනවා. ඒ වගේ යම් යම් ක්‍රම අපිට ගෙදරදී කරගන්න පුළුවන් යම් කෙටි ක්‍රම තියෙනවා. මම දැකලා තියෙනවා වෛද්‍යතුමන්ගේ මේ ආයුර්වේද මධ්‍යස්ථානට ආවන් පස්සේ මෙතනත් ඒ වගේ යම් කිසි දෙයක් මම දැක්කා. ඒ කියන්නේ හුමාලය අල්ලලි වෙලා යම් කිසි දෙයක් සිදු කරනවා. මං හිතන විදිහට එකක් සොසන රෝග සම්බන්ධව කරන ප්‍රතිකාරයක්. ඒ වගේ වෛද්‍යතුමන් මේ සොසන රෝග වලට නැත්නම් මේ කියන කොරෝනා වලට නැත්නම් මේ වගේ රෝග වලට ගන්න පිළියම් මොනවාද? අපිට ගෙදරදී අත්හදා බලන්න පුළුවන් ක්‍රම, ඒ වගේම වෛද්‍යතුමන්ගේ ආයුර්වේද ක්‍රම, ඒවා මොනවද? මට පුළුවන් ද පැහැදිලි කරන්න? ඇත්තටම ඒ යන්ත්‍රය ඔබතුමා දැක්කයි කිව්වේ එක, ඒක අපි නාඩි ස්වේදය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ස්ථානීයව ස්වේද ගන්නන්න. ඒ කියන්නේ ස්ථානීයව අපි හිතමු මොනවා හරි වේදනාවක් තියෙනවා කියලා, අපි හිතමු උරහිස් වේදනාවක්, තුන්නටියේ ප්‍රදේශයේ වේදනාවක්, ඒ වගේ දෙයක් වුණාම අපි එතෙන්ට ස්වේද කරන්න. ඒකට අදාළ වෙන ඖෂධ වර්ග යොදලා අපි ඒ ඖෂධ වර්ග නාඩි ස්වේදයේ මගින් විහිදවලා අරිනවා ශරීරයට. ඒකෙන් ඉක්මන් සුවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාව වෙන දේවල් නවත්ත ගන්න පුළුවන්. ඒ ඇරුණුකොට ශ්වසන පද්ධතියේ සියලුම රෝගයන් සඳහා යම් කිසි විස බීජයක්, යම් කිසි වෛරස් එකක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නසාලන්න මේ රස්නයට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ශ්වසන කිරීමේදී අපහසුතාවයන් තියෙන රෝගයන්ට ඒ රෝගීන්ගේ අපහසුතාවය මගහැරලා පහසුතාවයක් ඇති කරනවා. ඉතින් ඒකෙන් බොහෝ වෙලාවට ඒකෙන් ප්‍රයෝජනය තියෙනවා. මේ මුලින්ම ලංකාවේ සාමාන්‍යයෙන් කට්ටිය පාවිච්චි කරා, ඉන්දියාවේ මේක පාවිච්චි කරනවා, කල්කටාවල එහෙම පාවිච්චි කරනවා. ඒක ගොඩක් වෙලාවට අපේ කට්ටිය ඒක පාවිච්චි කරා බටයක් ගහලා, ඊට පස්සේ මම නිර්මාණය කළා නාඩි ස්වේද යන්ත්‍රයක්. ඒක අපේ හිතවත් සහෝදර වෛද්‍ය වෘත්තිකයන් ළඟ තියෙනවා, මගෙන් අරගෙන ගිහිල්ලා. ඉතින් අර ගොඩක් වෙලාවට ශ්වසන පද්ධතියේ රෝගවලට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකට අදාළ ඖෂධ හැටියට ගත්තාම ඒකට දාන්න පුළුවන් අපිට කප්පර වල්ලිය, කුරුඳු කොළ, දෙහි කොළ, ආඩතෝඩා, ඒ එවැනි දේ දාලා කහකුඩු ස්වල්පයක් දාලා ඒකෙන් නැගෙන හුමාලය අපි ආශ්වාස කරනවා නම් අපිට ඉක්මනින් ඒ රෝග සුවපත් කරගන්න පුළුවන් සහයෝගයක් ලැබෙනවා. එතකොට වෛද්‍යතුමනි, ඔබතුමා සඳහන් කරා අර අපි දුම්මල්ලන නැත්නම් අපි හුමාලය අල්ලන යන්ත්‍රයට දාන කප්පර වල්ලිය කියලා යම් කිසි ශාකයක් ගැන. ඒ ශාකය ගන්න පුළුවන් කියලා ඔබතුමා කලින් මට කිව්වා. මේ සොසන රෝගවලට පානයක් විදියට නැත්නම් තේ පානයක් වගේ යම් කිසි පානයක් විදියට. ඉතින් දැනගන්න කැමති මේ දේවල් කොහොමද වෙන්නේ, කියන්නේ මේ කප්පර වල්ලිය කොහොමද අපිට බලපාන්නේ, නැත්නම් මේ පානය කොහොමද හදාගන්නේ, ඒ දේවල් ගැන පොඩ්ඩක් අපි කතා කරමුකෝ. අපි ඇත්තටම කප්පර වල්ලිය කියන එක අපේ සුප්‍රකට බෙහෙතක්, පානයක්. ඒක අපි හදන්නේ පැණියක් හැටියට. ඒකට කියනවා කප්පර වල්ලිය සිරප්, එහෙම නැත්නම් කප්පර වල්ලිය පැණිය කියලා. මේක පොඩි බබාලට හිටන් සෙම් රෝගවලදී අපි යොදනවා. ඉතාම විශේෂ ගණයේ ඖෂධ පැලෑටියක් තමයි කප්පර වල්ලිය. පෙනහළු රෝග සම්බන්ධව පෙනහළු රෝග සමනය කරන, සුවපත් කරන. නමුත් මේක දෙන්න පුළුවන් කමක් නැහැ මධුමේහය, එහෙම නැත්නම් ඩයබටික් රෝග තත්ත්වයේ තියෙන අයට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අධිකව සීනි සම්බන්ධ කරන නිසා. ඒ නිසා අපිට පුළුවන් කප්පර වල්ලිය හදාගන්න මේ විදියට. අපි මේ බඳුනට දාලා තිනවා කප්පර වල්ලිය, මේ තියෙන කප්පර වල්ලිය ඔයගලන්ට අඳුරගන්න පුළුවන්. මේ හා සමානයි ඉරිවේරිය. ඉරිවේරියයි මේකයි අතර සුවඳ වෙනස්. ඒ නිසා හරි කප්පර වල්ලියම තෝරගෙන මේක බොහොම ඉක්මනට අපිට පුළුවන්කම තියෙනවා හිටව ගන්න. ඕනෑම නිවසක පෝච්චියක ඕන විදියට සලසා ගන්න පුළුවන්. මං ඉතාමත්ම ඕනෑකමින්, ඉතාමත්ම බැගෑපත්ව අපේ ශ්‍රී ලාංකීය ජනතා ඔබට, ජනතාව හැටියට ඔබට මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා කාරුණික ඉල්ලීමක්. මේක වවා ගන්න ගෙදර, ඒ වගේම තේවලට දාලා අපි හැමදාම් පාවිච්චි කරනවා වගේ පාවිච්චි කරන්න. මේක පාවිච්චි කරනකොට
බොහෝ කාලයකට චිරාත් කාලයකට සෙම් රෝගයක් පෙනහළු රෝගයක් මහන්සියක් හතියක් කැස්සක් එන්නේ නැහැ. ඒක විශ්වාසයි. හදාගන්නේ මෙහෙමයි, අපිට පුළුවන් මේ තරමක් දුරට පාට වෙලා තින්නේ තේකොළ බොහෝම සල්පයක්. බ්ලැක් ටී වෙන්න පුළුවන්, කළු තේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ග්‍රීන් ටී වෙන්න පුළුවන්. Taman කැමති එකක්. ඒකට ටිකක් දාලා වතුරට ඊට පස්සේ මේ කප්පර වල්ලිය අතු කිහිපයක් ඇතුළට දානවා. දාලා උණු වතුර වක් කරනවා. හරිම රස පානයක්. මින්ට් බීමක් වගේ හරිම රසයි. හරිම තමන් කැමති නම් සීනි ස්වල්පයක් දාගන්න පුළුවන්. එහෙම නැත්තම් සීනි නැතුව වුණත් ඒ රසට සුවඳට බොන්න පුළුවන්කම තියෙනවා. හරිම සහනයක්. මේක හැමදාම පාවිච්චි කරනවා නම් ඒ වගේම සතියකට දවස් දෙකක්වත් මුට්ටියකට මොනවා හරි ඖෂධ අපේ ඉස්සෙල්ල කිව්වා වගේ ඖෂධ වර්ග කීපයක් දාලා දෙහි කොළ කහකුඩු චුට්ටක් ඒ වගේම ආඩතෝඩ කොළ දෙක තුනක් නික කොළ දෙක තුනක් බෙලි කොළ අත්තක් දාලා හොඳට නටවලා හුමාලයක් උරනවා නම් අපි රැකියාවලට එළියට යනවා, කඩවලට යනවා. ඒ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ අපි ගෙදරට එනවා. අපි දන්නේ කොච්චර විසබීජ අපේ අපි ආශ්වාස ප්‍රාශ්වාස කරලා තියෙනවද කියලා. කොච්චර සමහර විසබීජ තියෙනවා, සමහර වෛරස් තියෙනවා, ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වන්නේ. සමහර විට දවස් දෙක තුනක් ගිහිල්ලා එහෙම නැත්නම් විනාඩි 20කට පස්සේ එහෙම නැත්නම් පැය දෙකකට පස්සේ වගේ තමයි ඒ රෝග ලක්ෂණ වලින් රෝග පෙන්눔 කරන්නේ. ඒ නිසා ආපු ගමන් අපි ඒ ලත්තැනම ලොප් කියලා අපිට පුළුවන්කම තිබෙනවා ඒක විනාශ කළ දාන්න. එහෙම කරොත් ලොකුම දෙයක් මේක හරීම හොඳ පානයක් සියලු දෙනාටම සියලුම දෙනාට. ඉතින් මම විශ්වාස කරනවා බලන්න ප්‍රේක්ෂක ඔබ අද මේ ඉසිවර අසපු වැඩසටහනින් මේ ශ්වසන රෝග ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. නැත්නම් මේ ශ්වසන රෝගවලින් අපි වැළකෙන්නේ කොහොමද, මේ ශ්වසන රෝගවලට ලබා ගත යුතු අත්බෙහෙත් මොනවද කියන එක ඔබ හොඳින්ම දැනගන්න ඇති. ඉතින් මම වගකීමෙන් කියන ඔබට මේ කප්පර වල්ලිය පානය ඉතාමත් රසවත් පානයක්, ඉතාමත් ගුණවත් පානයක්. ඒ වගේම ඔබ අර පෙරදුටු නාඩි ස්වේද යන්ත්‍රය නැත්නම් ඒ හුමාලෙන් ලබා ගන්න ප්‍රතිකාරය ඔබට ගෙදරදී නිතර කරගන්න පුළුවන් නම් ඒක ඔබේ පෙනහළු වලට, ඒ වගේම ඔබේ ශ්වසන රෝගවලට ලොකු පිටුවහලක් වේවි ශ්වසන රෝගවලින් මිදෙන්න. ඉතින් මම වැඩසටහනේ ආරම්භයේදී ඔබට මතක් කළා වගේ මේ ඉසිවර අසපුව වැඩසටහන අපි පවත්වන්න හේතුව තමයි සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නැත්නම් සෞඛ්‍යමත් සමාජයක් මේ මගින් බිහි කරන්න. නැත්නම් ඔබට ගෙදර ඉඳගෙනම ඔබේ සෞඛ්‍ය හරියට පවත්වා ගන්න පුළුවන් ක්‍රම අපි කියලා දෙන්න. ඒ වගේම ඔබ ගොඩක් විශ්වාස කරන බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා අපේ මේ හෙළ වෛද්‍ය ක්‍රම නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉතාමත් නිවැරදි. ඒ වගේම ඒ දේවල් අද්දුටි ප්‍රත්‍යක්ෂයි කියලා ඔබට ඔප්පු කරන එක තමයි අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෛද්‍යතුමනි, මේ වගේම තවත් හරවත් වැඩසටහනකින් ඔබතුමාව හමුවනතුරු ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. එසේනම් මේ වගේම තවත් ඉසිවර අසපුව වැඩසටහනකින් තවත් සතියකින් හමුවනතුරු ඔබ සියලු දෙනාට ආයුබෝවන්. සුබ දවසක් වේවා.